ආයුබෝවන් ඔයාලා හැමෝටම. මං අද ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න යන්නේ බ්ලූබෙරි චීස් කේක් එකක් හදන විදිහ ගැන. මම මේ චීස් කේක් එක හදන්නේ උත්සව අවස්ථාවකට, එහෙම නැත්නම් ගෙදරට අමුත්ත එක්කෙන වෙලාවට ඔයාලට හදාගන්න පුළුවන් විදිහට. ඉතින් අවශ්‍ය කරන හැම දෙයක්ම මෙතන සඳහන් කරලා තියෙනවා. මේ බඩු වලින් මම චීස් කේක් 6ක් විතර හැදුවා. මං අද චීස් කේක් එක හදන්නේ උත්සව අවස්ථාවකට ගැළපෙන විදිහට නිසා මම මෙන්න මේ විදිහ පුංචි සර්වින් බෝල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ වගේව පාවිච්චි කරලා චීස් කේක් එක හදාගන්න. අපි දැන් බිස්කට් ටික අරගෙන මෙන්න මේ විදිහ බෑග් එකකට දාලා ඉවර වෙලා ඒක හොඳට කුඩු කරගමු. මම බිස්කට් ටික කුඩු කරගන්න මෙතන වීදුරුවක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට ඒක වෙනුවට රෝලින් පින් එකක්, එහෙම නැත්නම් ඔයාලට පහසු දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. බිස්කට් ටික හොඳට කුඩු වෙලා තියෙන නිසා අපි දැන් මේක බෝල් එකකට දාගමු. මම බටර් ටික මයික්‍රෝවේව් එකේ දාලා ඉවර වෙලා මෙන්න මේ විදියට හදාගත්තා. දැන් මම මේක පොඩ පොඩ අපේ බිස්කට් කුඩු මිශ්‍රණයට එකතු කරගන්නවා. බිස්කට් කුඩු මිශ්‍රණයට බටර් එකතු කරලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා බටර් එකතු කරද්දී පරිස්සමෙන් එකතු කරන්න, ඒ වගේම පොඩ පොඩ එකතු කරන්න. මම ක්‍රීම් චීස් එක හදන්න ඉලෙක්ට්‍රික් හෑන්ඩ් මික්ස් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට ඉලෙක්ට්‍රික් හෑන්ඩ් මික්ස් එකක් නැත්නම් සාමාන්‍ය එකක් පාවිච්චි කරන්න උනත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහ වීදුරු බෝල් එකක් අරගෙන ඒකට මාස්කපෝන් චීස් එකෙන් ග්‍රෑම් 125ක් දාගන්නවා. අපි දැන් මේකට ඩබල් ක්‍රීම් එකත් එකතු කරගමු. ඔයාලට මතකයි නේ මම ඩබල් ක්‍රීම් කිව්වට මේක එක්ස්ට්‍රා තික් එක තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට එක්ස්ට්‍රා තික් එක නැත්තම් සාමාන්‍ය එක පාවිච්චි කරගන්නත් පුළුවන්. මම දැන් ලෑස්ති වෙන්නේ මේක බීට් කරගන්න. මම විනාඩි 2ක් විතර තමයි මේක බීට් කරගන්නේ. ඩබල් ක්‍රීම් එකයි මාස්කපෝන් චීස් එකයි දැන් හොඳට කලවම් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා එක ක්‍රීම් එකක් වගේ හැදිලා තියෙනවා. ඉතින් මම මේ වෙලාවේදී ආයිසින් ෂුගර් එකෙන් පොඩ පොඩ එකතු කරලා දිගටම බීට් කරනවා. මේ විනාඩි 4කට විතර පස්සේ දැන් මිශ්‍රණය හොඳට ඝනකම් වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේදී මේකට වැනිලා එසන්ස් එකතු කරනවා. තේ හැඳි කාලක් විතර තමයි එකතු කරන්නේ. වැනිලා ටික එකතු කරාට පස්සේ මම මේක තවත් විනාඩියක් විතර බීට් කරගන්නවා. එතකොට වැනිලා ටික අපේ මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් වෙනවා. මෙන්න මේ වගේ පදමකට එද්දී ඔයාලට බීට් කරන එක නවත්තන්න පුළුවන්. ඉතින් දැන් චීස් කේක් එකේ ක්‍රීම් චීස් එක ලෑස්ති. චීස් කේක් එක හදන්න අවශ්‍ය හැම දෙයක්ම දැන් ලෑස්ති හින්දා අපි දැන් බලමු ඉතුරු ටික කරන්නේ කොහොමද කියලා. ඔයාලට මතකනේ අපි සර්වින් බෝල් එකක් ගත්තා. ඉතින් ඒ සර්වින් බෝල් එකට මෙන්න මේ විදිහට බිස්කට් කුඩු මිශ්‍රණය එකතු කරලා ඉවර වෙලා හැන්ද පිටපැත්තේ ආධාරයෙන් බිස්කට් කුට්ටි ටික හිමීට තද කරන්න. මොකද මේක තමයි චීස් කේක් එකේ බේස් එක. බිස්කට් කුඩු මිශ්‍රණය එකතු කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි චීස් කේක් එකේ බේස් එක තියෙන්නේ. දැන් චීස් කේක් එකේ බේස් එක ලෑස්ති හින්දා මම මේකට ක්‍රීම් චීස් එක එකතු කරගන්නවා.
මන් දැන් මෙන්න මේ විදිහට චීස් මිශ්‍රණය එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මෙතන තික් ලේ එකක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තින් ලේ එකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා චීස් කන්න කැමති ප්‍රමාණය අනුව ඔයාලගේ ලේ එකේ ප්‍රමාණය ඔයාලට තීරණය කරන්න පුළුවන්. මම නම් මෙතනදී තින් ලේ එකක් තමයි එකතු කරන්නේ. දැන් මම චීස් ටික එකතු කරලා ඉවරයි. චීස් ටික එකතු කරලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි චීස් කේක් එක තියෙන්නේ. අපි දැන් මේකට බ්ලූබෙරි ටික එකතු කරගමු. මම දැන් බ්ලූබෙරි ටික ඔක්කොම එකතු කරලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි දැන් චීස් කේක් එක තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට ලෙමන් ගෙඩිය පොත්ත පොඩ්ඩක් ග්‍රේට් කරගෙන අපි මේක චීස් කේක් එකට එකතු කරගමු. මේ තමයි ලෙමන් ටික එකතු කරගත්තට පස්සේ චීස් කේක් එක. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ මේක පොඩ්ඩක් සරස ගන්න. ඒකට මම කරන්නේ මෙන්න මේ විදිහට වින් කොලයක් එකතු කරගන්න එක. ඔයාලට පේනවා දැන් චීස් කේක් එකේ ලේයර්ස් කොහොමද තියෙන්නේ කියලා. මේ තමයි මං හදාගත්ත චීස් කේක් එක. ඉතින් ඔයාලටත් මේ විදිහට හදලා බලන්න පුළුවන්. ගෙදර උත්සව අවස්ථාවකට අමුත් එක් වෙන වෙලාවට ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම ලේසි. ඔයාලට බ්ලූබෙරි නැත්තම් බ්ලූබෙරි වෙනුවට වෙන පළතුරක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මගේ වීඩියෝස් වලට කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එකට subscribe කරන්න. ඉතින් ඊළඟට වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ආයුබෝවන්.